එස්සේ ක්‍රිකට් මැක්ස් ඔයාව සාදරයෙන් පිළිගන්නවා. ගොඩක් කාලකට පස්සේ ශ්‍රී ලංකා කණ්ඩායමෙන් ඉතාමත් හොඳ තරඟ රටාවක් පෙන්නුම් කරනවා. පොඩි කණ්ඩායමක් එක්ක තරඟ කරනකොට කොයි විදියටද අපි ජයග්‍රහණය කරන්න ඕනි කියලා අද ශ්‍රී ලංකා කණ්ඩායම පෙන්නනවා. ශ්‍රී ලංකා කණ්ඩායම කියලා කිව්වට මේක වනිඳු තනියෙන් ඇදපු මැච් එකක්. කාසිය වාසිය දිනා ගන්නා සිම්බාබ්වේ කණ්ඩායම මුලින් පන්දුවට පහර දෙන්න පටන් ගන්නවා. පළවෙනි පන්දු ආර 8 වෙනකම්ම විකට් එකක්වත් ගන්න ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට හැකි වෙන්නේ නැහැ. සිම්බාබ්වේ ආරම්භක පිතිකරුවන් ඒ වෙනකොට පන්දු ආර 8ක් අවසානයේදී ලකුණු 41ක් රැස් කරගෙන සිටිනවා. නායක කුසල් මෙන්ඩිස් 8වෙනි පන්දු ආර යවන්න තමන්ගේ හොඳම තුරුම්පුව වනිඳුව කැඳවනවා. ඉතින් වනිඳු ජාත්‍යන්තර තරගයකට එන්නේ ගිය අවුරුද්දේ ජූලි මාසෙන් පස්සේ. ඒ කියන්නේ මාස 6කට පස්සේ. වනිඳු ක්‍රියාත්මක කරන පළවෙනි පන්දු ආරේම කඩුල්ලක් දවා ගන්න වනිඳු හසරංග සමත් වෙනවා. මෙතන ඉඳන් ක්‍රියාත්මක වන වනිඳු සිම්බාබ්වේ කණ්ඩායමේ පළවෙනි කඩුලු හතරම ක්‍රීඩාගාරයට යවන්න සමත් වෙනවා. ඔහු පන්දු ආර 5යි පන්දු 5ක් වන විට ලකුණු 19කට කඩුලු 7ක් ලබා ගන්නේ යක්කු නැතුව මොන තොවිල්ද කියන කියමන සනාථ කරමින්. ඉතින් වනිඳු අද තරඟයේදී ප්‍රධාන වාර්තා කීපයක්ම තියන්න සමත් වෙනවා. ඔහු එක් දින තරඟයකදී පන්දු යවන්නේ කියවපු හොඳම 5වෙනි පන්දු යවීම සටහන් කරනවා. ඒ වගේම දඟ පන්දු යවන්නේ එක් දින තරඟයකදී යවපු හොඳම පන්දු යවීම ඔහු අද සටහන් කරනවා. ඒ වගේම මාස 6කට පස්සේ ඇවිල්ලා තමන්ගේ එක් දින තරඟවල හොඳම පන්දු යවීමත් ඔහු අද වාර්තා කරනවා. වනිඳුගේ මේ ගැම්ම නිසා තමයි සිම්බාබ්වේ කණ්ඩායම පන්දු ආර 22යි පන්දු 5ක් වන විට සියලු දෙනාම ලකුණු 96කට දවා ගන්න සමත් වෙන්නේ. ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු ආර 16යි පන්දු 4ක් වන විට මේ ඉලක්කය හඹා යනවා. අවිෂ්ක ප්‍රනන්දුට අදත් ලකුණු ලබා ගන්න හැකි වෙන්නේ නැහැ. ඔහු ලකුණු නොලබාම පිටියෙන් ඉවත් වෙනවා. ෂෙවොන් ඩැනියල් ලකුණු 12කට දැවී යනවා. කුසල් මෙන්ඩිස් පන්දු 51කින් වේගවත් ලකුණු 66ක්ද සදීර සමර වික්‍රම ලකුණු 14ක්ද නොදැවී ලබා ගන්නවා. ශ්‍රී ලංකා කණ්ඩායම මේ තරගයේ කඩුලු 8කින් ජයග්‍රහණය කරන්නේ කාලෙකට පස්සේ තරගාවලි ජයග්‍රහණයක්ද ලබමින්. මේ තරඟයේ වීරයා වනිඳු හසරංග දිනාගද්දී තරගාවලියේ වීරයා නාවක ක්‍රීඩක ජනිත් ලියනගේ දිනා ගන්නවා. අපේ චැනලක සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. තවත් ක්‍රීඩා තොරතුරුත් එක්ක ඉක්මනටම අපි එනවා ඔයාව හමු වෙන්න. සුබ දවසක්.